හිතවත් මිතුරු. පසුගිය කාලය තුළ දේශපාලන වශයෙන් එහෙට මෙහෙට පිනුම් ගහපු චරිත අතර එක් චරිතයක් තමයි හිරුණිකා. සත්වසුම් හිරුණිකාලා අද දේශපාලනේ ඉන්නේ භාරත ලක්ෂ්මන් වෙඩි කාපු නිසා. මොකද භාරත ලක්ෂ්මන් ඒ කාලයක් සංධිකාගේ රෙදිපොටේ එල්ලිලා පාර්ලිමේන්තු ගියාට අවසානයේදී මේ රටේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්වෙච්ච චරිතයක්. අවසානයේදී ඡන්දයෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ මහින්ද රාජපක්ෂගේ කම්කරු උපදේශක විදිහට තමයි මොහු වැඩ කරේ. ඔහුගේ උපදේශයට තමයි රොසන් චානකල වෙඩි කෑවේ. ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම නාම රාජපක්ෂ සමග හිරුණිකාගේ තිබුණු ආදර සම්බන්ධය කතා කරන්නට ගිහිල්ලා තමයි මහින්ද රාජපක්ෂට තද වෙලා ගෝඨාභය මාර්ගයෙන් භාරත ලක්ෂ්මන්ව අවසන් ගමන් ඇරියේ. කෙසේ වෙතත් මින් පස්සේ හිරුණිකා නිරන්තරයෙන්ම මහින්දගේ අම්මා මතක් කර කර ඉඳලා මහින්ද රාජපක්ෂ දුන්න මස්කට පලාස්ස බවට ඉල්ලපන් කියලා. අන්නේ අවස්ථාවේදී ඇයි කියන්න පටන් ගත්තා පුංචි කාලේ තමන් ඇටබෝල ගැහුවේ නාමල් එක්කයි කියලා. එහෙම කියේ කිය ඇය නිරන්තරයෙන්ම කිව්ව ජාතක කරපු තාත්තා කවුරු වුණත් තමන්ව හදාගත්තු තාත්තා තමයි මහින්ද කියලා. මේ විදිහට මහින්දගේ රෙද්දස්සට රිංගලා මහින්දගේ තුන ශක්තිමත් කරගෙන මෙහෙම ගමනක් ඇනින් ගමන් මහින්දට කෙලවෙනවා කියලා දැකලා දඩිබිඩි ගාලා මේ පැත්තට පැනපු චරිතයක් තමයි හිරුණිකා කියලා කියන්නේ. මිත්තුරුනි, අවාසනාවන්තක මහත තමයි මේ රටේ හිටපු හොඳ මොළයක්. උපුල්සාන්ත සන්නස්තල වැනි බුද්ධිමතෙක් අයින් කළා හිරුණිකාව රත්මලානේ ආසන සංවිධායක බවට එදා රනිල් වික්‍රමසිංහ පත් කරා. ඒක වැරදි දේශපාලන තීන්දුවක් කියනක අද වෙනකොට පෙනී යනවා. විශේෂයෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද මේ වෙනකොට පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ රට වෙනුවෙන් කරපු එක ඉටිගෙඩියක්වත් නැහැ. කොටින්ම තමන්ගේ කොළොන්නාවේ ජනතාව කුණු කන්දකට යට වෙනකොට ඒ පැත්තටවත් නොගිය ගෑණියෙක් තමයි හිරුණිකා කියලා කියන්නේ. ඉතින් මිත්වරුනි, කෙසේ වෙතත් සුවිතර සිංහල කතා කිරීමත් පොත්ත රතු වීමත් විශේෂ කාරණයක් කරගත්තු හිරුණිකා මේ නිශ්චිත මොහොත වෙන විට දේශපාලනයේ නැවත වතාවක් අමුතු ආందోళනාත්මක කතා කියන්නට පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පෙරේද සමාජිකත්වයේගත්තු හිරුණිකා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ පක්ෂයෙන් අයින් කළ යුතුයි කියන තත්ත්වය දක්වාම පැමිණිලා තිබෙනවා. මිත්‍රවරුනි, ඔබ දන්නවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ කලකට පෙර නාමල් රාජපක්ෂගේ පෙම්වතියක්. මේ වෙනකොට සමහර තොරතුරු මාර්ගවල සඳහන් වෙනවා හිරුණිකා නැවත වතාවක් නාමල් රාජපක්ෂගේ උණුසුමට ලං වෙලා තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඇය අද එක්සත් ජාතික පක්ෂයේ දෙගඩ කිරීමට අවශ්‍ය කරන්නා වූ ඇතැම් විසබීජ පතුරවමින් සිටිනවායි කියන කාරණේ. මොකද නාමල් රාජපක්ෂත් හිරුණිකාගේ සම්බන්ධයේ බොහොම ඈත ගිය කාරණයක්. හිරුණිකාගේ සමහර ප්‍රේමවන්තයෝ ඇයව දාන යන්න එක හේතුවක් තමයි නාමල් රාජපක්ෂගේ බලපෑම. ඉතින් ඒ කෙසේ වෙතත් මේ නිශ්චිත මොහොතේදී හිරුණිකා නාමල්ගේ උකුලට යෑමත් සමගම මේ මොහොතේ හිරුණිකා එක්සත් ජාතික පක්ෂය වේද බින්න කරන වැඩේ ඉතාමත්ම අපූර්ව ආකාරයට සිදු කරමින් තිබෙනවායි කියන එක බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් මිත්‍රවරුනි, මෙවැනි බඩගෝස්තරවාදී පාදක දේශපාලකින් දේශපාලනින් තුරන් කරලා අපේ රටට සැබෑ ලෙස මාදිරිය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙර